पेंवत्तुंगे दिने समरेन्ने फेब्रुवारी 14 वेनिदा पेलवत्ते आकेलिया वंडल एदिन पेंवत्तुंगे पिरी इतिरिगे अत्तुलु सिद्रु नेतवाय पेंवत्तुंगे दिनेट पसुदिन फेब्रुवारी 15 वेनिदा तरुण जोडुव पेमिनी दिन प्रमादव पेंवत्तुंगे दिने समरन्नटाय पेंवत्तियट पेर वंडले उदवि अनुरागत्ते पेंवताय ओय चतुर देरने उदेट पत्तर कियनवा एयाट देरने कियन्ने पोडी चतुर कियला चतुर अल्विस्के नयायि चतुर पेंवत्तुंगे दिने समरन्नट पेमिन सिटिये तम पेंवतिय लक्ष्मिनी चुलोत्मा समगाय මේ අවන්හලට මේ පෙම්වතුන් දෙදෙනා ආගන්තුකෝ යේ නැහැ. ඒ වුන් නිතිපතා හමුවේ පෙම්බස් තෙපලමින් සිසිල් බීම වීතුරත් තොල ගෑමිට පෙමින නිසායි. පෙම්වතුගේ දිනේට පසු දින ඒ සමරන්නට යුවල සොයාවේ පෙම්වතියගේ පියා. පියත් සමග යුවල පැමිණි කාර්යයට ගොඩු යේ නිවස බලා යාමටයි. පසු දින උදේ 9ට පමණ අවන්හලේදී රූපවාහිනී හදිසි ප්‍රවෘත්තියකින් කියුනේ තරුණියක ලොරියක ගැටිය රෝහල්ගත කළ බවයි. අවන්හලේ සේවයක් මේ ගැන කිව්වේ ඇස් ඉහළට ගනිමිනි. උදේ නිවුස් වලට කිව්වා වික්‍රමසිංහපුර අන්තියේ ගෑනුළමෙක් ලොරියකට යට වෙලා කියලා. පීතුරු පෙන්වවම අපි පුදුම වුණා. ඊයේ මෙහි ආපු ළමයා නේද කියලා. එදා එකලොම්ව එක්කන් යන්න ඔන්නෝයි ළමයාගේ තාත්තත් ඇවිල්ලා හිටියා. මේ කතාව ගැන අප මුලින්ම අසා සිටියේ මේකේ යෝධයගේ පියාවන කතිකාචාර්ය චන්ද්‍රසිරි බෝකමුගෙනි. මංගිත තවහෝ නාට්‍ය උළලේ නාට්‍ය බලමින් රිපෝට් හදමින් හිටියේ. මේගොල්ලෝ රෙස්ටුරන්ට් එකට එන්න කියලා පණිවිඩයක් කෙව්වා. ඒකයි මං එතනට ආවේ. ඇගේ නම බෝකමු ආරච්චිගේ ලක්මිනී චුලෝත්මා. ඇය උපන්නේ 1997 ජූලි 1 වෙනිදා. ලක්මිනීගේ පියා කතිකාචාර්ය චන්ද්‍රසිරි බෝකමුයි. චුලෝත්මා කියන අමුතු නම කොහෙන්ද හොයාගත්තේ? මම මුලින්ම ඇසුවා. ශ්‍රී ලංකාවට මැණිකක් කියන අර්ථයෙන් තමයි මම ලක්මිනී කියන නම තිබ්බේ. ඊතුරු අකුරු ටික මම සෝමවීර සේනානායකට පෙන්වුවා. සෝමවීර තමයි කිව්වේ චූල කියන්නේ කුඩා කියන තේරුම කුඩා උත්තමාවියක් කියන අර්ථයේ තියෙන චූලොත්මා කියන නම තියන්නේ කියලා. මගේ දුව ලක්මිනී චූලොත්මා නමේ අර්ථය වගේම රටටම වාසනාවන්ත චරිතයක් වුණා. ලක්මිනී මුලින්ම පාසල් ගොස් ඇත්තේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයටයි. අප සාමාන්‍ය පෙළ ඉහළින් සැලස සමත් වීම නිසා ඇයට කොළඹ විශාකා විදුහලේ දොර විවර විය. ඇය උසස් පෙළට හදාරන අතර ධර්මචාර්ය විභාගයේ ඉහළින්ම සමත් වූ අතර ඇය උගත් දහම් පාසලේම ගුරුවරයෙක් ලෙස ස්වේච්ඡාවෙන් සේවය කළා. 2016 දී උසස් පෙළට පෙනී සිටි ඇය 2018 විශ්වවිද්‍යාල ජීවිතය අරබ 2022 උපාධිධාරණයක් වුවා. ඇය ඉන්පසු කෙටි කාලයක් විදුරු විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් පුරවැසි අධ්‍යාපනය ගැන්නුවා. ඇය 2023 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්ය ධුරයට පත් වුවා. කතිකාචාර්ය චන්ද්‍රසිරිගේ අපි ඊළඟට අසා සිටියේ ඔහුගේ පාසල් දිවිය ගැනයි. මම තලාහේන ගමේ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණාම මට කොළඹ රෝයල් එක හම්බ වුණා. දවස් 2-3කින් මට රෝයල් ජීවිතේ පාවුණා. මම ඇතුළුණා කොළඹ ආනන්දෙට. මගේ පන්තියේ තමයි චිත්‍රපට නිෂ්පාදක ප්‍රතිරාජ් වීරරත්න රවරත්න බණ්ඩාර මොහන්ලාල් ග්‍රේරෝ යුආර්ත සිල්වා වගේම සිතත් වෙත්තුමුණ හිටියේ. ලක්මිනී අධ්‍යාපනය ගැන මොන වගේ උනන්දුවකින්ද හිටියේ? හැමම කතා කරන් දුවෙක් දොස්තර කෙනෙක් කරන්නේ. එහෙම හිණයක් අපිට තිබ්බ නැහැ. ශිෂ්‍යත්වයට බලකලෙත් නැහැ. එයා සහැල්ලුවෙන් ජීවිතය ගත කළේ. සමස්ත ලංකා තරඟවලින් පවා ඡායග්‍රහණය කළා තියෙනවා. දුහඳ ඉංග්‍රීසි ගුරුවරියා. ලක්මිනීගේ පෙම්වතාවිය චතුරයි. දෙදෙනාගේ හමුවීම ගැන අනුතරු මිසේ පැවසුවා. අපි දෙන්නම එකම දහම් පාසලේ. මම ලක්මිනීට මුලින්ම ආදර ප්‍රකාශ කළේ 2022 ජූලි 1 වෙනිදා. කේක් එකක් එක්ක මල් බොකේ එකක් ඇයට දීලා. මේක අපි දෙන්නගේම ෆස්ට් ලව් එක. දැන් එතකොට බඳින තියෙන නියම කරගෙන තිබුණේ. කේන්දර බැලුවම මට වයස 29 පහු වෙන්න ඕනේ කිව්වා. අගස්තු මාසේ තමයි වෙඩින් එක ගන්න ලෑස්ති උනේ. අපි පෙම්වතුන්ගේ දවසේ හමු වෙද්දි වෙඩින් එක ප්ලෑන් කරන හැටි කතා කළා. ලක්මිනී අධ්‍යාපනයට උපන් හපං කම්මැති තරුණියක් වුවා. 2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී පදක්කම් දිත්තයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කන්නාමේ හොඳම ශිෂ්‍යාව වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක් වුවා. ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාකා විද්‍යාලයෙන් ඉගෙනුම් ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරි 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී අන්තර්ජාතික සමත්තා පිළිබඳ විශේෂ දක්ෂතා දැක්ව ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සමත්තා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ සම්මානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වයේ හිමිකම් කීමටයි සමත් වූවා. ඇය සේවය කරමින් සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සමත්තා අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය ලෙසයි. ඇගේ අධ්‍යාපන ජීවිතයට ප්‍රබල බලපෑමක් කොට ඇත්තේ දහම් පාසලයි. අප මේකෙන තලවතු කොට ගණේලන්ද සිරි නන්දාරාම විහාරයේ ශ්‍රී ගැමුණු දහම් පාසල ප්‍රධානාචාර්ය මොරවත්තේ දමිත්‍තර විමියන්ගෙන් අසා සිටියා. ලක්මිනී දිනේ ශිෂ්‍යාවක වගේ මේ වන විට ගුරුවරයෙකු වශයෙන් අපේ දහම් පාසලට විශාල ආලෝකයක් එක්කල දියණියක්. ඇයි කුඩා කාලේ මම සමග දහම් පාසලට පැමිණ අධ්‍යාපන කටයුතු වල නියුල නැසෙම අපගේ දහම් පාසලට විශාල වශයෙන් ගෞරවයක් කීර්තියක් ගෙන දුන් කෙනෙක්. දහම් පාසලට කතික තරඟ වලින් ජයග්‍රහණ රැසක් අත්කර දීමට මේ දිනේ සමත් වුණා. අප ඇයි දැඩි සත්කාර ඒකකයේ සිටියේදී පවා පිරිත් කියමින් ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ලක්මිනීගේ ජීවිතේ ඉරණම විසඳන දින එළඹෙන්නේ පෙබරවාරි 16 වෙනි සිකුරාදා. එදා මොකද විශේෂත්වයක් ලක්මිනීගේ දැක්කේ නැත. ලක්මිනී දුව වැඩට යන්න කලින් කරන ප්‍රධාන දේ තමයි අම්මට තාත්තටයි වඳිනවා. එදත් උදේ විශේෂත්වයක් නැහැ. මම බුදුසරණයි කිව්වා. පයින්ම වික්‍රමසිංහපුර හන්දියට ගියා. පැකින් විතර අපි දාන්න වික්‍රමසිංහපුර හන්දියේ ට්‍රේවිල් එකක් ඇවිත් දුවගේ ෆෝන් එකයි බෑග් එකයි දුන්නා. දුව ඇක්සිඩන්ට් වුණා. තලවතුකුඩ ඉස්පිරිතාලේ ඇතුළත් කළා කිව්වා. මම මේ ට්‍රේවිල් එකේම නැගලා ඉස්පිරිතාලේට ගියා. මේ අනතුරු ඇසින් දැක ත්‍රී රෝද රථයට ලක්මිනීව ඔසවා දැමුවේ රංජිත් ලලි. ලක්මිනී මේ සෙදා ටී-ෂර්ට් එකක් ඇඳලා කලිසම ඇඳලා හිටියේ.
බස් පාරේ ඈතින් බස් එකක් කාවා මිස් රෝන් සයිඩ් පාරට පැන්නා දකුණු පැත්තේ වාහන එනවද බලන්නේ නැතුව කහිර පේන දුර එක පාරට මිස්ව වැතුන ලොරියක විස වෙලා ගිහිල්ලා පේමන්ට් එක යලුව වැතුනා අපි කට්ටි උස්සලා ත්‍රිවිල් එකට දැම්මේ එතකොටත් නැහැ ලියවිලා තිබුණා කිසි කතා බහක් කළේ නැහැ ලක්මිනී ඉන්පසු ඇතුළු කරන්නේ කොළඹ මහ රෝහලට දවල් 12යි 10ට පමණ ලක්මිනී සවි කර තිබූ යන්ත්‍රවල සටහන් නොයේ ඇය මෙලව හැරගිය බවයි ඇය මෙලව හැර යන විට ඇගේ පෙම්වතා වූ චතුර ඇය අසල්ට වී ඇගේ හිස පිරිමදමින් සිටීම බලන් සිටි හෙදියන්ගේ හද කකියවන දසුනක් වූවා ඇගේ ශරීර කොටස් දන් දෙන්න ආසාවෙන් ඇය හිටියත් ඇගේ මොළය අක්‍රිය වීමේ එම ශරීර කොටස්වලට බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් කළ නිර්දේශ නිසා ඇගේ ශරීර කොටස් දන් දීමට නොහැකි වුණා. ලක්මිනීගේ අවමංගල උත්සවයේදී මහාචාර්ය පැට්‍රික් රත්නායක පැවතු කතාව සූශේෂී එකක් වුණා. ලක්මිනී දුව හැදුණු වැඩුණේ මගේ දරුවොත් එක්ක. ඒ තරමට අපේ පවුල සමීපයි. මම බලාගෙන හිටියේ සවස් වෙලාවක චන්ද්‍රසිරිත් එක්ක මේ දිනියවිත් මට මංගල අයදුම් පද දෙයි කියලා. මම මංගල පෝරුව ඉදිරිපිට කරන්න හිතාගෙන හිටපු කතාවක් අද මේ සමනලියක් වගේ ඉන්න දිනියගේ දෙහි ඉදිරිපිට කරනවා. මම කියන්නේ මේක තමයි ඇගේ මංගල අවස්ථාව. මම මේ කරන්නේ මංගල කතාව. ඇගේ මංගල ඇඩ චතුර ආරන්දීපු මංගල සාරිය තැනගෙන ඇයි සමනලියක් වගේ අද මේ දැස් පියාගෙන ඉන්නවා එක පැත්තකින් ඇගේ මනාලය චතුරත් ඉන්නවා මව්පියොත් ඉන්නවා මේක තමයි ඇගේ මංගල ගමන දෙවියන් චන්ද්‍රසිරට දුන්න දුව දෙවියෝ අරන් ගියා ඇත්තටම මට මේ වියව දරා ගන්න බැරි තියා ලක්මිනීගේ පියාවන කතිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමු අපට පවසා සිටියේ තම දියණියට අවසන් ගෞරව දැක්වීමට දැවැන්ත ජනකායක් තම නිවසට පැමිණි බවයි මම මලටවත් ඒ වගේ සෙනඟක් කෙන එකක් නැහැ කතිකාචාර්යවරයා දුක්බරව පැවසුවේ තම එකම දියණියගේ වියව දරා ගන්නට නොහැකිව ලක්මිනීගේ නිසල දෙහිහෙට ගරුව දක්වන්නට පැමිණි බොහෝ දෙනෙකු එහි චතුර සිටුන දැක අස ඇත්තේ එහි චතුර කුමක් කරනු ඇතැයිද කියා මම අන්තිමට තේරුම් කළ දෙන්නුනා මේ මගේ පෙම්වතිය කියලා මම මගේ වාහනේ ලක්මිනීව කැම්පස් එකට ගෙනihin බසනවා එදා මට එන්න බැරි වුණා චතුර වෙඩින් ප්‍රීෂූට් එක කළා කියන්නේ ඇත්ත නෑ ජූලි මාසේ තමයි වෙඩින් එක ගන්න හිටියේ මාත් චතුර අයත් වෙඩින් එක ප්ලෑන් කර කර හිටියේ ප්‍රීෂූට් එකකට මම මස්සවල ගෙනාවු ඇඳුමක් තමයි ලක්මිනීගේ බොඩි එකට අඳවලා තිබුණේ අපි දෙන දැන හඳුනගත්තේ තලවතුකඩ දහම් පාසලේදී ආරම්භයේ දීර්ඝ එකක් දිනේ කියන්න බැරි තරම් ඇයි විවිධ දක්ෂතා තියෙන විශේෂ නර්තනයට බොහොම කැමැත්ත දක්වපු කෙනෙක් ඇයි මේ නැති වූ ආදරය මම කෙසේ ලබා ගන්නද ඇයට තරහ යන්නේ නෑ ප්‍රියමනාප විනෝදශීලී චරිතයක් මේ අම්මට තාත්තටයි එකම දියණිය නැති වුණා වගේම මට දයාබරී නැති වුණා අපි වෙඩින් එකට හැමදේම ප්ලෑන් කරලා තිබුණේ මේ අවුරුද්ද මැද වගේ වෙඩින් එක ගන්න බලාපොරොත්තු වෙන් හිටියේ එයා කොහේ හිටියත් ආදරේ මන් දිහා බලාගෙන ඉන්නවා ඇති ඒ ආදරේ හැමදාම මගේ හදවතේ තියෙනවා